ඩයිපර් ලා දෙන්නේ නියුරෝයි මම දෙන්න සතුරු කඳුර ඇතුළට ගිහිල්ලා ගහමු කැක්කියුවා පරන්ත මූලතිව මාර්ගයේ ස්නයිපර්ුන් දෙදෙනෙක් ස්ථානගත වෙලා ඉන්නවා නියුරෝ දැක්කා ඒ අතරදී මම පොසිෂන් වුණා ටෙලස්කෝප් ස්කෝප් දිහා හරියටම අරගෙන ට්‍රිගර් එක ප්‍රෙස් කරා සතුරු දෙන්නම වැටුණා කැච් අල්ලන්න උන් වට කරලා අපිට ආරෙන්ජ් එකක් ලැබුණා හිට්මන් ටීම් එකක් සතුරාට අහුවිලා කියලා. ඒ වෙලාවෙම උගුර හිට්මන් ටීම් එක බොඩිස් එකක් ඇරයි යනවා. ඒ බොඩිස් එක ඇරයි යනවා බලා ඉන්න බෑ. හරිනම් වැදුනා ඒක සතුරාගේ අතට වැදුනා. මේ මොහොතේදී අපි දෙන්න චෙක් වුණා සතුරාට. පැටල් ගන්න එක ජෙනෙල්ල පටපට ගානට ඒ පිපිරුව අනිත් පැත්තෙන් ටෙරා අල්ලගනියෝ කියලා අනිත් පැත්තෙන් එන්න පටන් ගත්තා. මම වෙපන් එක එයාගේ කරේ තියාගෙන හරියට හෙඩ් ෂොට් ගැව්වා. ඩෝසර් පාත් එකක්. ට්‍රැක්ටරයක් වෙන සබ්ජෙක්ට් එකක් එනවා. අන්න ට්‍රැක්ටර් එක නැවතුවා. ඒ ස්ථානගත වෙලා ටාගට් එක ගන්න ලැහත් වෙනකොට කොළපාට ට්‍රැක්ටර් එකක් ඇවිත් නැවතුවා. 15ක් 20ක් වගේ ඉඳලා එකපාරම ආවා ට්‍රැක්ටරේ ළඟට. උඹ ගහපන් කැම දෙන එක නම් මං ගහනවා රියදුරා. හරියට මම කළා දෙන්න හරියට බල්ලා ටිකක් ප්‍රෙස් කරා. රියදුරා ට්‍රැක්ටරේ වැටුණා. අනිත් කටි ඔක්කොම වටේම දිව්වා. ටික වෙලාවකින් එකෙක් ඔළුව දානවා දැක්ක කැලින් පතුරුකින්. බන්ට් එකයි තල්ලතු යතරෙන් හරියට මම කළා ස්නයිපර් එක මම හරියට හෙඩ් ෂොට් ගැව්වා. මේ පාත් එක දිගෙත් යන්නේ जीवित නියුරෝ මැරිච්ච දවස අප්‍රේල් 28 වෙනිදා උදේ උදේ පාන්දර නියුරෝයි මමයි දෙන්න අඩි 3ක විතර පරතරයක් තමයි දෙන්න අතරේ තිබුණේ ඉදිරියේ සතුරු මොහොමඩ් තිබුණේ ඒ මොහොමඩ් දැස බලාගෙන හිටියේ බීච් එක අයිනේ වම් පැත්තෙන් ස්නයිපර් කරා නියුරෝගේ මෙතනින් වැදලා ෂොට් එක මගේ මූණ ඉස්සරහින් ගියා නියුරෝ දිහා මෙහෙම හැරිලා බැලුවා නියුරෝ එකපාරම පස් කණ්ඩේ බලා කියන වැටුණා නියුරෝද නියුරෝ නියුරෝ මියන්න අල්වන්න නියුරෝ මේ ඡායාරූපේ තමයි නියුරෝගේ නියුරෝගේ ඡායාරූපේ නෙමෙයි ඔය මාධ්‍යවල පෙන්නන්නේ මේයි මොකද වයර ගත්තේ නෝ නීරෝ ළඟම සිටි ඔහුගේ සටන් සගයා මේ ස්නයිපර් කැච් ඔබට කියන කතාවයි ශ්‍රී ලාංකීය යුද ඉතිහාසයේ වැඩිම ටාගට් ප්‍රමාණයක් ඉලක්කපත් ප්‍රමාණයක් ගත් ජීවමානව සිටින රණවිරුවව හොයාගෙන අපි අද එන්නේ බදුල්ල කන්ද කැටියට ප්‍රබල ප්‍රගුණ වෙඩිකරුවෙක් මේ නන්දසිරි මහත්මයා නීරෝ සමග එකට තමයි කාලය ගත කරන්නේ ඔහු මේ යන්නේ ඔබ මා සිටින මේ පරතරය මැද ඒ කියන්නේ අඩි 3ක්වත් නැහැ ඔව් ඔහු ඔබගේ දැස් මායි මේ මිය යනවා ඔබ ඒවන විට සිටින්නේ පුදුකුඩුරුප්පු ප්‍රදේශයේ අපි ඊට පෙර යන්නේ මුහමාලෙට නීරෝ සමග කළ පළමු ක්‍රියාන්විතය ගැන කතා කරන්න මුහමාලට අපි මුලින්ම 2007 වර්ෂයේ තමයි ගියේ මේ ස්නැපි ස්කූල් එකෙන් මේජර් ධර්මසේන සහ නීරෝ සහ මම තුන්දෙනා ගියේ ඊට පස්සේ මමයි නීරෝයි දෙන්නා लाइन एक जॉइंट होना मेज धर्म से सर आप ट्रेनिंग स्कूल के आवा आवड़े वस्ते पलविन टागट न्यूरो ममाई मोहमाले पेदेसे किला पेदेसे तीनों हई गाउंड के लिए कोटिंग के लाइन ने कत अपे लाइन ने कत अतर हई गाउंड के किला तीनों एक नो मैन एरिया के कोटिंग के इधरी है अपे तिदरी है एम पेदेसे यदि मुलिमा अहू अपे देना निरीक्षण भूमि निरीक्षण करण वेला हम उन्हें चॉकलेट को कैले में बैठला तीन एट वस्ते अभी මේ චොකලට් කොලේ වැටෙන්නේ කොහොමද කියලා නියුරෝයි මමයි දෙන්න මෙතන චොකලට් කොලයක් වැටෙන්න විදිහක් නැහැ මේ කැලේ ඇස්සේ සතුරෙක් ගමන් කරේ නැත්තම් ඒක නිසා චොකලට් කොලේ අපි පලෝ කරා දින 5ක් 30 පලෝ කරනකොට අපට මම ඒ වෙලාවේ බලාගෙන ඉන්න උඹ ගහක් මුදින් නිසා කිලාලි මේ ප්‍රදේශේ මේ හයි ගවුන්ඩ් කියන ප්‍රදේශේ මේ අපේ පැත්තට එන්න උඹ ගහක් උඩින් ඉඳන් බලාගෙන ඉන්නකොට අපට පෙනෙන්නේ වතුර බීලා වතුර ටිකක් උඩට වැටෙනවා දැක්කා
ඒගෙන සතුරා රෙන්ජර්ස් එකේ වලේ හැංගිලා ඉඳලා ඌ බීබි වතුර ටික කෝප්පෙන් මේ රෙන්ජර්ස් එක අතුල දා ගන්න නැතුව උඩට විසි කරා. ওই විසි කරන අවස්ථාවේදී මගේ ටෙලස්කෝප් එකට අහු වුණා වතුර ටික උඩින් යනවා. ඊට පස්සේ මම නියුරෝට කතා කරලා කිව්වා නියුරෝ මෙතන ඉන්නවා. බඩු අහු වුණා. අවුලන්නේ නැහැ බඩු අහු වුණා. වතුර ටික තමයි මම දැක්කේ විසි කරන රෙන්ජර්ස් එක ඇතුලින් දැන් නමුත් තෙරපි එන්න නැහැ කියලා. ඊට පස්සේ ගසුඩ අරෙම් මෙහෙන් කියලා බැලුවා සෝ කරා හරි මේ අපට අහු වුණ නැහැ. සතුරු අහු වුණා. ඊට පස්සේ අපි දිගට මේ වතුර වැටිච්ච දෙන්න සෝ කරගෙන දාගෙන ඉන්නකොට බලන්න ඉන්නකොට පහ අමාරි විතර. පහ අමාරි විතර එක්කෙනෙක් ආවා සතුරෙක් ආවා උඩට. රෙන්ජර්ස් එකෙන් නැගලා. ඊට පස්සේ ඌට ගැහුවේ නැහැ මොකද්ද මෙතන සීන් එක කියලා අපි බලන්න ඕන හින්දා. ඊට පස්සේ ඌ බැස්සා නැවත එකෙක් ආවා. වෙන එක්කෙනෙක්. ඊට පස්සේ ඌත් බැස්සා ඌට ගැහුවේ නැහැ. මම ඊට පස්සේ නියුරට කිව්වා මේක එක සැරේ එන්නේ නැහැ. කොහොමදත් ගහන්න දෙන්නම එක සැරේ එන්නේ නැහැ. ඒක හින්දා තුන්වෙනි දෙනෙක් කෙනාට ගහන්න ඕනි කියලා. ඊට පස්සේ නියුර කිව්වා කැච් එනම් ගහන්න මම බලා ගන්නම් කියලා. ඊට පස්සේ මම පළවෙනි ටාගට් එක නියුර සම්බගේ ඒක තමයි මගේ ටාගට් එක. ඊට පස්සේ හවස පහම මාට විතර හයි ගවුන්ඩ් එකේ එම සතුරාට පහරෙල්ල කරා. ඊට පස්සේ අපි නැවත නියුරෙන් මම දෙන රාජකාරී කරගෙන යනවා ටාගට් ගන්නවා ඒ විදිහට සතුරු මේවට අහු වෙනවා. ඊට පස්සේ ඇත්ත මේ ලයින් එකේ ස්නයිපර් රාජකාරී කළා ටාගට් එක හොයා ගන්න හරිම අමාරුයි. ඊට පස්සේ නියුරෝයි මම දෙන්නා මේ සතුරු කඳුරට ඇතුල් වෙන්න තීරණය කරා. නියුරෝ බය නැහැ. ඊට පස්සේ අපි ඇතුළට ගිහිල්ලා ගහමු කැච් කිව්වා. ඊට පස්සේ මං කිව්වා කැමති නම් ගහමු කියලා නියුරට කිව්වා. ඊට පස්සේ හයවෙනි ගජබා රෙජිමේන්තුව තිබුණේ මේ එම ස්ථානයේ ස්ථානගත වෙලා මේ පයිත්‍රි ඩිව් එක යාම් බයිට් බිගෙඩ් එකේ. ඊට පස්සේ සතුරු කඳවුරට කිට්ටු කළා මීටර 20 දක්වා අපේ පොයින්ට් හදාන නිරීක්ෂණය කරා. ඊට පස්සේ අපි මේ අවුලක් නැහැ. ඊළඟ දවසේ මේ නියුරෝ මමයි දෙන්න කර මේ තීරණය කරා අධ්‍යයන් කියලා. නියුරෝ ඇහුවා වෙලාව කීයටද අපි යන්නේ කියලා සතුරු කඳුර ඇතුළට. මම ඊට පස්සේ කිව්වා නියුරට 12 මාරත් එකත් අතර අපි ඇතුළට රින්ගමු කියලා. නමුත් අපි ඒ කරන්ඩිගේ රාජකාරිය ස්නයිපර් කරන එකක් නෙමෙයි මේ පාබල සොල්දාදුව එයිට් මෑන් ටීම් නැත්තම් විශේෂ සොල්දාදුව කරන්න ඕනේ සතුරු කඳුරට ගිහිල්ලා පහර දීමත් ස්නයිපර්වරුන් දෙන්නෙක් සතුරු කඳුරට රින්ගනවා කිව්වෙන් පස්සේ අපිට ඉහෙලින් කොහොමද නියෝගයක් දෙන්නේ නමුත් අපි දෙන කැමැත්ත තියෙනවා රින්ගල ඇතුළට ගිහිල්ලා ගහලා එමු කියන එක ඊට පස්සේ 6 වෙනි ගජබාහ රෙජිමේන්තුවේ මේ අනදෙන් නිලධාරිතුමාට කිව්වා අපට සර් ඉදිරියේ මේ ටරාගේ ලයින් එකේ තියෙන නුගගහට යන්න අපට ටීම් එකක් දෙන්න කියලා ආරස්සාවට. ඊට පස්සේ ලෙප්ටන් විජේතුංග කියලා ඒ කියන්නේ අදරෑන්ස් ඉඳන් සර් කෙනෙක් එක්කම අපට 6 දෙනෙක් දුන්නා. නමුත් අපි ඇතුළට යනවා කියලා අපි කිව්වේ නෑ. ඒ 6 දෙනත් අරගෙන ගියා. ගිහිල්ලාවිල්ලා නුගගහට යනවා කියලා ඒ 6 දෙනාට පමණක් කිව්වා අපි රින්ගනවා ඇතුළට අපි දෙන්න කියලා. අපි දෙන්න ඇතුළට රින්ගනවා. ඔයාලා මීටර 10ක් විතර දුරින් ලයින් එකට මීටර 10ක් විතර දුරින් අපට ආරස්සාව සපයන්න කියලා. ඊට පස්සේ අපි රින්ගුවා ඉහළ නිලධාරි කවුරුත් දන්නේ නැයි ස්නයිපර්වරු දෙන්නේ කඳුර ඇතුළට ටරාගේ ඇතුළට රින්ගුවාද කියලා. සතුරා දන්නේ නැහැ බංකර දෙකක් ඇතුළෙන් අපි දවස් කීපයක් ඔබ්සර්ව් කළා තමයි රින්ගුවේ. රින්ගලවිල බැලුවා දෙන්නම ඇතුළට රින්ගලවිල බැලුවා. ටාගට් කිසිම දෙයක් නැහැ සතුරා දැක්කේ නැහැ අපි යනවා. නැවත අපි ඇවිල්ලා යම්මල්ලි කියලා විල අරහ 6 දෙනාට කියලා විල යම්සර් කියලා 6 දෙනාට කියලා අපි ආවා. නැවත ඊට පස්සේ රාජකාරී කරගෙන ගියා ටාගට් ගන්නවා. ඔය විදිහ සුපර් රාජකාරී කරගෙන යවුට අපි මානසික මෙහෙම මෙහෙම පටන්ගෙන තියෙන කියලා අපි ස්කූල් එකට ඊතල ස්නයිප පෙගුණුවිට කර පුහුණු පාසල කියන්නේ ස්නයිප පාස මේ පාසල වෙත අපි ගෙන්නුවා මානසික මෙහෙමට යවන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි එදා ඒ ඇවිත් අපි සියලුම දෙනා මානසික මෙහෙමට මේජ කුමාරත් සමග 58 සේනාංකයේ නියුරෝ මම තවත් ස්නයිපවරු සමග මේජ කුමාරත් එක්ක මේ ටීම් එක 58 සේනාංකයට සහභාගී කෙරෙව්වා. ඊට පස්සේ අපි නොයෙකුත් ටාගට් ගන්නේ ගම සතුරු පහර වේට ලක් වෙනින් ගමම් ගියා. ඒනයින් මාර්ගය ඇල්ලුවා ජනවාරි 1 වෙනිදා කිලිනොච්චි ප්‍රදේශයෙන්. ඒනයින් පාර ඇල්ලුවාට පස්සේ දෙවෙනි දවසේ පරන්ත මූලතිව මාර්ගයේ විශේෂ සිදුවීමක් මෙතන ස්නයිපර්වරුන් දෙදෙනෙක් ස්ථානගත වෙලා ඉන්නවා නියුරෝ දැක්කා. ගහකුඩ ගෙදරක අඹ පැලයක් තිබුණා අඹ ගහේ ඉඳන් නියුරෝ දැක්කා. දැක්කට පස්සේ කිව්වා කැච් ස්නයිපර්වරුන් දෙදෙනෙක් මෙතන පොසිෂන් වෙලා ඉන්නවා අහවල් තැන මොකද කරන්නේ කියලා. මම ඒත් එක්කම නියුරෝට කිව්වා රයිට් බහින්ද හොම අපි බලාගමු කිව්වා. මාත් ඊට පස්සේ ගහට අඹ ගහට මුවා වෙලා මාත් බැලුවා. බැලුවට පස්සේ ස්නයිපර්වරුන් දෙදෙනෙක් පොසිෂන් වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ අපි ස්නයිපර්වරුන් හැටියට අපි ටාගට් එක ගැනීම විතර නෙමෙයි අපි ආර් එස් සහෝදර සොල්දාදුවන් ලයින් එකේ ඉන්න සොල්දාදුවන් බේරගන්න ඕනේ.
ඒ කියන්නේ අනිත් සොල්දාදුවන්ට අපි ආරස්සාව සපයන්න ඕනේ. අපි සෙට් වලින් අපි ළඟ සෙට් තියෙනවා. සෙට් වලින් කතා කරලා කිව්වා මේ ස්නයිපර්වරුන් දෙදෙනෙක් පොසිෂන් වල ඉන්නවා සම්පූර්ණ මූවමන්ට් අඩු කරන්න කියලා. ඒ කියන්නේ අපේ ගමන් කිරීමේ පාලන කටයුතු සම්පූර්ණ අඩු කරලා හැංගිලා ඉඳ ඊට පස්සේ අපි ඒ දෙන්න ගැන බලා ගන්නවා කියලා. අපි ඒ දෙන්න බලා ගන්නවා. අපි ටාගට් එක ගන්නකම් කිසිම මූවමන්ට් එකක් ලයින් එකේ ඒ කියන්නේ යන ඔප් එක කිසිම දෙයක් කරන්න එපා කියලා ඉන්න මේ මූවමන්ට් කරන්න එපා කියලා අපි අපේ සොල්දාදුවන් අනිකුත් බැටාලියන් වල සොල්දාදුවන් සම්පූර්ණයෙන්ම නතර කරා මූවමන්ට් කිරීම. ඊට පස්සුව අපි කාලතුවක් පොට මේ මුලස්ථානයට කතා කරලා විනාඩි 3කට සැරයක් එක කාලතුවක් බෝම්බයක් අපිට සිටියමෙන් එම අපි ඉන්නේ ස්ථානයයි සතුරා ඉන්නේ ස්ථානය ගිඩ්ඩක අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සතුරාගේ අපේ දුර ප්‍රමාණය කියලා ඇවිල්ලා අපි කාලතුවක් බෝම්බයක් විනාඩි 3ක සැරයක් සතුරා දෙදෙනා ඉන්න තැන ස්ථානෙට ගෙන්නුවා. ඊට පස්සේ අපි මුලින්ම කරපියඩේ නියුරේව මොකද්ද කරන්න කියලා මම කිව්වා. දැන් අපිට පොසිෂන් වෙන්න විදිහකුත් නැහැ. හරිම අමාරුයි ස්නයිපර්වරේ පොසිෂන් වෙලා ඉන්නවනම් හරිම අමාරුයි අපි එතන මූවමන්ට් එකක් පෙන්වන්න අපිට පොසිෂන් වීම හරිම අමාරුයි. අපි ඊට වඩා සූක්ෂම විදිහට ඒක උඩ වැඩේ කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඒ බෝම්බ එනකොට අර ස්නයිපර්වරුන් දෙදෙනා රෙන්චස් එකේත් වලේ බහලා හිටියේ. ඒ අතරදී මම පොසිෂන් වුණා. වැලි කොටේ අපුරවාගෙන මම කිව්වා නියුර මම පොසිෂන් වෙන්නම් කියලා ඉල්ල මම පොසිෂන් වුණා. පොසිෂන් වෙලා ඔක්කොම ඉවර වෙලා මම හරියටම ගන්න එකට ගියාට පස්සේ ස්නයිපර්වරුන් දෙදෙනාම එක මූණ්ඩේට ගන්න පුළුවන් විදිහට තමයි අපි බැලුවට පස්සේ තේරුණේ. ඒ කියන්නේ ගන්න එක ඉන්න එක්කෙනා මෙහෙම ගන්න එක මේ දාගෙන ඉස්සරහ ඉදින් ඊට පිටිපස්සෙන් තමයි අරයා එයාගේ ඔළුව උඩින් තමයි බයින එකෙන් බලන්නේ ඔබ්සර්ව් කරන්නේ. එතකොට දෙන්නම එක මූණ්ඩේට ගන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වා නියුර දැන් හරි පොසිෂන් වෙලා ඉන්නේ මේ ආටි නවත්තමු කියලා. අපි කාලතුවක බෝම්බට කියන්නේ ආටි කියලා. ආටි නවත්තන්න කිව්වා. ඊට පස්සේ ආටි නැවැත්තුවා. නවත්තනවත් එක්කම සම්පූර්ණ පොසිෂන් වෙලා ටෙලස්කෝප් ස්කෝප් දිහා හරියටම අරගෙන ඔය දැන් ස්නයිපර් අවියෙන් තියෙන දුරසකස් කිරීම ඔක්කොම මේවා අපි මේ කොම්පස් එකයි සහ GPS එක මේ සිටියම් මාර්ගෙන් තමයි අපි ස්නයිපර් අවිය දුරසකස් කරගන්නේ. ඊට පස්සේ දුරසකස් කරන ඔක්කොම කම්මුල හරියටගෙන ඉන්න ස්නයිපර්වරුන් දෙදෙනාම හරියට මේවා කරගෙන මගේ වෙපන් එකෙන් ට්‍රිගර් එක ප්‍රෙස් කරා සතුරු දෙන්නම එක උණ්ඩේට අහු වෙන විදිහට සතුරු දෙන්නම මම බලාගෙන ඉද්දී නියුරොත් බයින් එකෙන් බලාගෙන ඉද්දී සතුරු දෙන්නම වැටුණා. ඊට පස්සේ අපි මේ එමෙ ස්ථානයට අපිට යාමට අපහසුයි. ඒ කියන්නේ යන ඔප්පේකේ නැවතිලා ඉන්නේ පහුවද තමයි එතෙන්ට ගියේ. නමුත් අපිට ඒක සතුරු දෙන්න විනාශ වුණා කියලා ජනවාරි 2 වෙනිදා අපිට සෙට් වෙමින් තමයි මොනිටර් එකක් ආවේ. සතුරු දෙන්න එතන ස්නයිපර්වරුන් දෙන්න විනාශයි කියලා. ඊට පසුව නැවත අපි යනවා ඔප් එක දිගටම යනවා මේ මාර්ගේ යනවා. අපි නෝමල් ටාගට් ගන්නින් ගමන් සතුරු ප්‍රහාර වලට ලක් වෙනින් ගමන් නැවත යනවා. නැවත එම මාර්ගයේම මේ පරන්තේ මුලතිව් මාර්ගයේ 6 වෙනි ගැමුණේ හව බලන්නේ 8 man team එකක් රාත්‍රියේ ගමන් කරලා කුඩා කණ්ඩායම් වශයෙන් තමයි යන්නේ. රාත්‍රියේ 8 man team එකක් ගිහින් ඇලබන්ට් එකක් ඇලබන්ට් එක ස්ථානගත වෙලා තියෙනවා. උදේ සතුරු ස්නයිපර්වරෙක් ඇවිත් එම 8 man team එකට පිටිපස්සෙන් පහර එල්ල කළා තිනවා. නමුත් ඊට පස්සේ අපට ආරංචි වුණා අපි නියුරෝයි මායි දෙන්න හිටියේ වම් පැත්තෙන්. ඒ වෙලාවේ යන ඔප් එකේ අපිත් සහයෝගයක් දීගෙන හම්බෙන් ටාගට් වලට පහර එල්ල කරමින් අපි දෙන්නත් ගමන් කරනවා. ඊට පස්සේ මේ අපිට ආරංචියක් ලැබුණා මෙහෙමයි 8 man team එකක් සතුරාට අහුවිලා කියලා. ඊට පස්සේ ටග් ගාවට අපි දෙන්න එම ස්ථානේ තෙගියා බලන්න පරන්ත මුලතිව් මාර්ගයේ දකුණු පැත්තෙන් තමයි ඒ 8 man team එක ගිහිලා තියෙන්නේ. ඕපන් භූමියක් හින්දා ඇලබන්ට් එකේ දාගත්තට පස්සේ ඕපන් භූමියක් හින්දා උදේ එළිය වැටෙනකොට තමයි ඇලබන්ට් ගිහින් ඉඳලා මෙයාල චෙක් වීම පටන් ගත්තේ. එතකොට අපි ගිහිලා බලමුට අපට කිට්ටු කරන්න බෑ. මීටර 735ක් තිබෙන දුර. ඕපන් එක වැඩි දවල් කාලේ. ඒ වෙනකොට අපිට ආරංචි වෙනකොට 11ට විතර ඇති උදේ. කිට්ටු කරන්න බෑ. ඊට පස්සේ ඇත්තම සතුරු ස්නයිපර්වරු ඒ වෙලාව වෙනකොට බොඩිස් එකක් ඇරයි යනවා. අපේ 8 man team එක බොඩිස් එකක් ඇරයි යනවා. 8 man team එකෙන් 6 දෙනා යවුවිලා දෙනා අනිත් දෙනා බේරිලා. ඊට පස්සේ මම නිකමට වගේ අපිට ටාගට් එක ගන්න අමාරු හුලඟත් එක්ක ওই ස්නයිපර් ටාගට් එක ගැනීමේදී අපි මීටර 600 මෙහෙ වගේ තමයි වැඩියෙන්ම ගන්නෙ. ඒ කියන්නේ ප්‍රතිඵලයක් තියෙන්නේ. එහෙන් එහෙට අපිට අන්සුවර් හුලඟත් එක්ක බලපාන වාතයත් එක්ක බලපාන උණ්ඩේ. ඊට පස්සේ මම නිකමට වගේ නියුරට කිව්වා මේ බොඩිස් එක ඇරයි යනවා බලා ඉන්න බෑ මේ නියුර එක මම නිකමට එකක් ගහනවා කියලා. හරිනම් වැදුනා ඒක සතුරාගේ අතට වැදුනේ. අතන ඊට පස්සේ එහෙම ඒ බොඩිස් එකක් දාලා යාලා ගියා. ඊට පස්සේ දැන් මේ කේස් එක ඉවරයි. අපිට මුකුත්ම කරගන්න බෑ. එදා නෝමල් හිටියා. ඊළඟ දවසේ නියුරෝ මායි දෙන්න මේ හිතවුවා ඔය ස්ථානෙට අපි දෙන්න යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ අපි දෙන්න මේ ස්ථානෙට ගියා පාන්දරම.
එම ස්ථානෙ ගියාට පස්සේ අපිට වැටුණා මෙතන ඕපන් එකකින් ද තමයි මෙහෙම සතුරු ස්නයිපර්යාට ආවුනේ කියලා. ඊට පස්සේ ඒ මේ මොහොතේදී අපි දෙන්න චෙක් වුණා සතුරාට. සතුරාට චෙක් වුණාට පස්සේ පැටල් ගන්න එක ගෙනෙල්ලා තනික අපි ගන් සූර්ය ගහක් සහ හුඹක් අස්සේ තමයි අපි තිටියේ අර හිට්මන් ටීම් ගහුවිච්ච තැන. ඊට පස්සේ සතුරාගේ පැටල් ගන්න එක මේ ඔය මේ පරන්ත මුලති මාර්ගයේ ඒ 35 මයිත් කියන්නේ ඒ 35 මාර්ගයේ දාගෙන අපි දෙන්නට එක දිගටම පටපට ගන්නකොට ඒ පැටල් ගන්න එකෙන් එන බෝම්බ මේක ඇවිල්ලා බෝම්බයක් පොඩි බෝම්බයක් එන්නේ ඒක වදින්න දෙන පුපුර ටටසරස ගහන පුපුරුව අනිත් පැත්තෙන් ටෙරා අල්ලගනියෝ කියන ඒක සිංහලෙන් කතා කරේ අල්ලගනියෝ කියලා අනිත් පැත්තෙන් එන්න පටන් ගත්තා. ඒ කියන්නේ ස්නයිපර්වරු දෙන්නේ කියන එක ඒක දැකලා තිනවා යාලා. ඊට පස්සේ නියුරෝයි මාදන පැටල් ගන්න එකෙන් ගහද්දිම දිව්වා පිටිපස්සට. දුවල වෙලා එදා පිටිපස්සට ඒ වෙලාවේ මහිත උදේ 8ට විතර ඇති. ඇවිල්ලා අනිත් පැත්තෙන් බලනකොට අපේ සොල්දාදුවන්ට දැන් ඔප් එකත් ඔය අස්සේ යනවා. ඔය ගමන් කරනවා මෙහෙමත් ගමන් කරනවා. ගමන් කරනකොට මේ ස්නයිපර්ෙක් ගහනවා කියලා සොට් වැඩි එනවා 6 වෙනි ගමනේ හේවත් බලයනිය. සොල්දාදුව එනවා පිටිපස්සට සොට් වදිනවා ස්නයිපර්ෙක් ගහනවා කියලා. ඊට පස්සේ අපි දෙන්න යන් ඔය ස්නයිපර් හොයන්න කියලා ඒ පැත්තෙන් ස්නයිපර් ඉන්න පැත්තට බැස්සා. ඇත්තම ස්නයිපර් ඊට පස්සේ නියුරෝ ගේක මේ කුස්සියේ චිමිනියෙන් කවුලෙන් බැලුවා. ඒත් හොයාගන්න බැරුණා. මාත් තැන් තැන් වලින් මේ බැලුවා හොයාගන්න බැරුණා. ඊට පස්සේ මට අහු වුණා බොහොම අමාරුවෙන් අහු වුණා මේ පාර මෙහෙම කෙලින් තිනවා පාරේ බෙන්ඩ් එක නැමෙනවා. කෙලින් තින පාරේ බෙන්ඩ් එක නැමෙනවා. අපේ සොල්දාදුව පාර කොස් කරන සොල්දාදුවන්ට තමයි මේ ස්නයිපර්වරේ අපහර දෙන්නේ පයින් සොල්දාදුවට. ඒ සොල්දාදුව තමයි මේ වෙඩි යන්නේ. ඊට පස්සේ මට චෙක් වුණා පාර දෙපැත්තේ වැට තිනවා. වැටින් මේ යාන්තම් බලනකොට බෙන්ඩ් එක නැමෙනවත් එක්කම කෙසේ ගස් ටිකත් එක්ක වත් එහා පැත්තේ තියෙන ඒ කෙසේ ගස් මුල තමයි මේ තෙරා ස්නයිපර්වරයා උස් ස්ථානයක් හදාගෙන පාර පයින් අපේ සොල්දාදුවන්ට පහර එල්ල කරන්නේ. ඊට පස්සේ මම නියුරෝටි කිව්වා නියුරෝ බඩුව වුණා. නමුත් ඩේන්ජර් කේස් එකක් කිව්වා. පොයිසන් වෙලා ඉන්නේ කිව්වා අපිට ගහන්න වෙන කොයි පැත්තෙන් වත් නැහැ කිව්වා. අපි දෙන්න දැන් පොඩ්ඩක් ඒ පොයිසන් වෙලා ඉන්නවා අපි කොල්ල පයින්නෝ. ඒ අතරේ අපි දෙන්න මේකට ප්ලෑන් එකක් කරන්න එපැයි. ඊට පස්සේ මොකද කරන්න කියලා මම ඊට පස්සේ නියුරෝටි කිව්වා නියුරෝ එක මේක දෙයයි තින්නේ. අහුනොත් අපි දෙන්නත් චෙක් වුණොත් ඉවරයි. නමුත් මේක ගහන්නම වෙනවා කිව්වා අපේ කොල්ලොන්ට ගහන හින්දා. මොකද කැච් කරන්න කියලා මං කිව්වා ඔයා ඉස්සරහින් හිටගන්න මම වෙපන් එක ඔයාගේ කරේ තියෙනවා කිව්වා. ඔයාගේ කරේ වෙපන් එක තියෙනවා කිව්වා. තියලා ඉවරලා දෙන්නත් එක්කම පාර පැත්තට වැට අල්ලගෙන දෙන්නත් එක්කම ඔයා නැමෙන්න ඕන කිව්වා පාර පැත්තට මෙහෙම. දැන් දකුණු පැත්තේ වැටේ ඉඳගෙන පාර පැත්තට වැටේ ලීයක් අල්ලගෙන නැමෙන්න ඕන කිව්වා. මං එතකොට මෙහෙම නැමෙනකොට එයයි මායි දෙන්නම මම වෙපන් එක එයාගේ කරේ තියාගෙන මෙහෙම පොයිසන් එකේ ඉන්නවා සතුරු ස්නයිපර්වරයාට එහෙම් කරගෙන දෙන්නම නැමෙනවා පාර පැත්තට. එම අවස්ථාවේදී හරියටම මේ වෙනකන් ඉඳලා මම හරියටම හෙඩ්ෂොට් ගැහුවා. එතරම් ඩවුන් ගියා. ඉවරයි සතුරු ස්නයිපර්වරයා එම අවස්ථාවේදී අපි එවලිම ගත්තා. මේ ඒ බොඩිස් එක අපි අරගත්තා. එවකට පුවත් මැව් ප්‍රවෘත්තියක් බවට පත් වුණා කළු කොටි කඳවුර අල්ලා ගැනීම. මේ පිළිබඳවත් කතා කරමු. ඔව් මල්ලේ කළු කොටි කඳවුර අල්ලගත්තේ 6 වෙනි ජමුණේ බලයනියෙන් තමයි අල්ලගත්තේ. ලොකු පයර එකක් දීලා අවියායුධ තිබුණා. එයාලගේ බඩු බාහිරාදී සියල්ලම තිබුණා කළු කොටි කඳවුරේ. මම 6 වෙනි ගැමුණේ හේවා බලයනිය ස්නයිපර්ෙක් හැටියට මම හිටියේ. මමත් ඉදිරිය යන කණ්ඩායම එක්ක කළු කොටි කඳවුර අල්ලා ගැනීමට උපරිම සහයෝගය 6 වෙනි ගැමුණේ හේවා බලයනියට ලබා දුන්නා. උන්ගේ අවියායුධ ගොඩක් තිබුණා. පරිහරණය කරන කෑම් බීම ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒ සෑම දෙයක්ම කළු කොටි කඳවුරේ තිබුණා. ඉතින් ලොකු පයරකක් දීලා තමයි අල්ලගත්තේ සතුරු ප්‍රහාර බලයේ උපරිම යොදවලා අපිට පහර එල්ල කරා. නමුත් 6 වෙනි ගැමුණු හේවා බලයනිය විසින් එම කඳවුර අල්ලගත්තා. අල්ලා ගැනීමෙන් පසු දෙවෙනි දිනේ එම කළු කොටි කඳවුර තනිකර කැලේ ඇස්සේ කැණපි සහිත ගස් වලින් තමයි ගස් වලට කැණිපි රෙදි දාලා තියෙන්නේ. ඒ කියන්නේ කැම්ප්ලාච් කරපු රෙදි දාලා තියෙන තනිකර පාරවල් තියෙන්නේ මේ බිංගවල් ඇතුලින් යන්නා වගේ. ඒ තමයි පාරවල් තියෙන්නේ මල්ලී. ඒ කියන්නේ ගස් වලින් සම්පූර්ණ වැහිලා ඒ උඩට පේන්නේ නැහැ කිසිම එකට පේන්නේ නැහැ පාර ගියාට. කළු කොටි කඳවුර ඒ විදිහට හදලා තියෙන්නේ. හිරු එළිය වැටෙන තැන් වලට
කැමා රෙදිකෑලි දමල ගහකින් ගහකට දමලා සම්පූර්ණ මේක කරලා තියෙනවා. ඒතුට ලොකු ලීඩලා කවුරු හරි ඉඳ ඇති. ටයිල් ලල් අපි ගෙවල් පොළවේ අස්සි තිබුණා. නොඑක ආකාරي බංකර් තිබුණා. හොඳ ලස්සන බල්ලෝ හිටියා. මේ කියන්නේ වටිනාකමින් වැඩි බල්ලෝ වර්ග හිටියා. මම දැක්ක බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. වලේ හදලා තිබුණු ගයක් ටයිල් ලල්ලා තිබුණු ගයක් ඇතුලේ बल्लो दतुले आप बल्लो दपांड कि कंडे नीना बल्लो दमूद बल्लो दपड़े हेल्ले अति गरीब बल्लो दुद पटना लोक मे अलटेस बल्लो दट पास कलकोट कैंप सीएल मे अत्पत कि हाईवे जमुन हे बल सिद्धना सिद्धना पास पशुदीन पशुदीन एलटीटी पिट पस पिटेट इक पंटे कोसर वाली हम दाम पस पंट गहन अब सद डोसर वेड करना वाहन ऐनवा डोसर वेड करना अलगोटी कैंप की इवरन कले इवरन पस पंट गुना एम पस पंट के हॉल्ट कर बला तम अलगोट कैंप की अभी अल्लू पास नव हॉल्ट करेंटे इट पास मम गाहकोड़ीस करना स्नाइपर वे पस बमी तेरवल अभी सोलदा कले अस्त पेन पोजिशन इन एट पास मम कर मट बिमट पेन स्नाइपर गाहक तिबुना घाट की बन ऊपेना इट पास वेलिकोटे भीमटे अभी नवत बेहाली पुर्वागे तब अरे हाईवे गमन बला सोलता तीन अलग सहयोग मम गए अरे घाटर संपूर्ण पोजिशन का स्नाइप अभी पोजिशन करंट मोन गहंड टागटे गण पोडा खरी हेट मेट मे चलने उड़े विन एनीस हरियट वेलिकोटे तीयला वेलिकोटे गह अति तीयल मे कपोल तीयला विपण के तीयला हरियट मिशन वेरेट मेवकल बल्ल एम कल तम टीकर पेस्कर एट बस मिशन बोडिस्ट सम अभी गता सहैंड वेलावे टाकटे गुड हवस दिखट भी तरह यदा उदय मिंदा तीन या काल तीन इतने गिया बे बोडिस्ट मे रटी चीज चॉकलेट वगे दीवा काल तीन मेरे सोलदा दूंगी अभी बेलव एल्टी ओ वगे दीवा तम तीन ये पर्यान इंदा तीन सहाय बेलावा कपे सोलदा दिन कलिंग नमूत इक सोलदा याट गांड हमने मगे टागट गुदरना एल टी स्नाइपर बर सामान्य कंप्ला रेद के तम उलूट दागनी एट बस हम सामान्य कंप्लाच तीन अभी मे अपटे बगे कैंप्लाच सामान्य मून वारे मे कैंप्लाच के लिए उलूट रेद के तम विशेष दाने इतकोट वैडी तरम के स्नाइप अभी पावचिकरा अभी वगे ट्यून स्नाइप हेमलाके डकनो की स्नाइपावे एक अतिथि आने पैक रहा बुल एक टेलीस्कोपैकलती एक मे वटना पत्र में एमपी इंजीन पत्र तम ये डकनो की अभी पावचिकर एमपी इंजी पत्र ओन तीन एव मे मिले अड़ी अरे स्नाइ अभी अभी पावचिकर स्नाइप पत्र मिले बेडी एक पिता होता पत्र अरे क्या मे एमपी इंजी अभी पावित करें अभी पापल सोलदा निकम पावित करें एमपी इंजी पत्र तम ये डकनों की अभी तो दाने थिंग या इट पास एक परहरण के पुलवाम अतिथि आने अंत पुलवाम अभी वागे अपे रईपले वागे इस्तान गतकल हरियट में एम कल वेदनते टटकाउटे तेरा गहकन गहकनी आना वैकिंग टेलीस्कोपे बला गहकन गहकनी आना वैती वेदन हेम नत्ंग हेम की पत्नी आना पत्र मे कुछ पत्नी आना हेम का तीन इट पास दस मेवना यहाँ नवत मेहम्म यानवा मेहम्म यान अतर तुरे न्यूरो यूनिट इसनाइप अवस्थितावेट पड़ी पड़ विनस्क एट बस न्यूरो नवनी जमुन हेम बलयानी न्यूरो जॉइंटूना मम हाईवनी जमुन हेम बलयानी एक इसनाइप अड़पहा विन खंड इक्कीना बगीमुत अंड विनवा विलाम दिनाई एट बस नमु संजा मेक हम विनवा कथाभाक दवसर एक सारी एक्वा खंडा बैठ विन विन तम अभी सहयोग दी इट पास नवत उपरगनी नंदिकड़ा कलपू कलपूट मेहम कलपूट मेहम मम बलन को एलटीडी दिदने ड्यूटी मुद्रे बेल्टोर दिए बला कलपूट मेहम जंगल क्याल जंगल क्याल इट पास मैं टीका उपसिटिया इट पास हाईवे जमुन बला एट मैं टीम इतना मगे के लंक में इतना हिटिया इट मैं एक अट्ठे क्यूवा मेहम एल टी दिन किन्नो इसर है किला सेंटी नो दिन मे बला मे दिन मैं टागटे गंड तव स्नाइप के मैं गिन्न डोन एक सारी टागटे गंड दिन कि मैं ये मैं इकलोस पाबल हमदा विहापति मे हाईवे गमन बला जॉइंट लाइन या उपये तम संबंध लाइन
ඊට පස්සේ ඒ මම දන්නා 11 වෙනි පාබල හමුදාවේ 11 ඒ කියන්නේ 11 සීලයි 11 වෙනි පාබල හමුදාවේ ඉන්නේ කවුද ස්නයිපර් කියන මම දන්නවා ඊට පස්සේ බක් කියන කෝපල් ලන්රු කියන එක්කෙනා ඉන්නේ මම ඊට පස්සේ යාට සෙට් එකෙන් කතා කරලා කිව්වා මෙහෙමයි ටාගට් දෙයක් තියෙනවා බං එකතරේ ගන්න ඕනි මේ එදින්ද පොඩ්ඩක් ලයින් එක දිගේ මෙහෙට වරින්කෝ දාලා මේ අපි ටාගට් දෙකම එකතරේ ගමු කියලා ඊට පස්සේ එන්නම් කියලා කිව්වා ඊට පස්සේ එන්න පැක් විතර ගියා ඊට පස්සේ ආවට පස්සේ අපි දෙන්නත් එකම පොසිෂන් දෙක හදාගත්තා එතකොට එකට විතරම ගියාත් ඉදවල් ඊට පොසිෂන් දෙක හදාගෙන වෙලා මේ ස්ථාන ගත වෙනවත් දෙන්නත් එක වෙපන් එකේ ස්ථාන ගත වුණා දැන් ටාගට් දෙක ගන්න ඉලක්ක දෙක ඒ ඇවිල්ලා නෝමල් සෙන්ටි මේ ස්නයිපර් නෙමෙයි නිකන් සත්වවාදී එල්ටිඩි දෙනින් ඊට පස්සේ ඒ ස්ථාන ගත වෙලා ටාගට් එක ගන්න ලැහත් වෙනකොට කොළපාට ටැටරයක් එතෙන් දාවා ඔය නදිගර කලපුවා ඉන්නේ මේ පැත්තේ කලපුවේ මේ පැත්ත ඊට පස්සේ පොළපාට චත්‍රයක් ඇවිත් නැවතුවා නැවතුවාට පස්සේ කැලේ ඇස්සේ 15ක් 20ක් වගේ ඉඳලා එකපාරම ආවා ටැට්‍රේ ළඟට ඒ ටැට්‍රේ ඇවිත් ඉන්නේ රියදුරයි පිටිපස්සේ කෙනෙකුයි හිටියේ ඊට පස්සේ කෑම තමයි අරන් ඇවිත් තියෙන දවල් එකට විතර කෑම අරන් ඇවිත් තියෙන්නේ ඊට පස්සේ මං කිව්වා මේ බක් කෑම අරන් ඇවිත් ඉන්නේ උඹ ගහපන් කෑම දෙන එක්කෙනා මං ගහනවා රියදුරාට කිව්වා අපි දැන් පොයිසන් වෙලානේ ඉන්නේ ඊට පස්සේ හරියට මෑම් කරලා දෙන්න හරියටම බල්ලේ ටිකක් ප්‍රෙස් කරා ඒ රියදුර ඩැටරින් වැටුණා කැම්බ දෙන එක නතරනවා අනිත් කටි ඔක්කොම වටේම දිව්වා දිව්වා යන්න කැලේ ඇසුරට දිව්වට පස්සේ ටික වෙලාවකින් එක එක ඔළුව දානවා දැක්ක කැලින් පතුරුකින් එයාටත් ගැහුවා එල්ටිඩි තුන් දිනාටම ගැහුවා ගැහුවට පස්සේ අනිත් කටි පැනලා දිව්වා තුන් දිනක එතන ටාගට් සතුරු තුන් දිනෙකුට පහරේ එල්ල කරා ඊට පස්සේ කොළපට ඇටරේ තැත තිබුණා ඩැටරි ගන්න ඉන්න ඊට පස්සේ පැන්න කටිය පැන්නා ඊට පස්සේ රා වෙනකම් හිටියා ටැටරි ගන්න තවත් ඒක අපි දැන් ඔබ්සර්ව් කරා ඉතින් එතන හිටියා හයිවෙනි ගමන හොයවා 8 man team එකක් ඉතින් අපි බලන්න හිටියා ආවෙ නැට රා ඊට පස්සේ එතෙන්ද එදා දවසේ අපි හමුදාවෙන් ගමන් කරේ නැහැ මෙහෙම ගියේ නැහැ පස්සේ මට යන්න කියලා තිබුණා 20 වෙනි ගජබාහ රෙජිමේන්තුවට ඊට පස්සේ මම ඒකට ජොයින්ට් වුණා අපි අර ටිකෙන් ටික ටිකෙන් ටික මේ යුනිට් මාරු වෙනවා ඒක මේ බලය වැඩි ඒ කියන්නේ ඔයාරි කණ්ඩායමකට බලය වැඩි නම් එතෙන්ට අපි සෙට් වෙලින් කතා කරලා ස්නයිපර්වරු මාරු කරනවා ඊට පස්සේ එම්ම විසින් ගජබාර රෙජිමේන්තුව ජොයින්ට් වුණා ගිහිල්ලා එක දවසයි රෙජිමේන්තුවේ රාජකාරී කරන්න උනේ සත්වවාදීන්ගේ කාල්තුවක්කු බෝම්බයකට මෝටාර් බෝම්බයකට මන් තුවාල වුණා තුවාල වුණාට පස්සේ එම්ම කතා කරලා මට මෙඩිකල් ලීව් එකක් දුන්නා මෙඩිකල් ලීව් එක එතුටත් අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ඉවරයි ඒත් එක්කම මට ආරංචි වුණා නියුරොටත් වැඩිලා කියලා දෙන්න දෙපැත්තේ හිටියේ නියුරොටත් වැඩිලා කියලා ආරංචි වුණා ඊට පස්සේ මම තාම මෙඩිකල් ලීව් අවුරුද්දට මෙඩිකල් ලීව් එක ආවා එන මෙඩිකල් ලීව් එක ඇවිත් 2009 අපේ 16 මම නැවත රාජකාරියට ගියා මෙඩිකල් ලීව් එක ඉවරලා ඊට පස්සේ කුමාරසේ තමයි එතකොට කැප්ටන් හිටියේ මේ අපිට අණ දුන්නේ මේ අපේ මූලස්ථානයක් තිබුණා කිලිනොච්චි එතෙන්ට අපි නිමාඩු ආවන් පස්සේ එතෙන්ට ගිහිල්ලා තමයි එතනින් යන්නේ ඊට පස්සේ මේ මට කිව්වා ලහත් වෙනින් යන්න කියලා ඊට පස්සේ මමයි මේජර් කුමාරයි තව රැපිඩ් කියලා ස්නයිපර් කෙනෙක් හිටියා එයයි අපි තුන් දෙනා ගියා ඊට පස්සේ ඒ ගිය දවසම අපි නවෙනි ගමන හේවා බලන්න ඉත තමයි ජොයින්ට් උනේ ජනරල් චන්දසිං සර් ඒ දවස කර්නල් සර් තමයි හිටියා නැදීම ඊට පස්සේ හෙට උදේ බන්ට් එක කඩනවා කිව්වා ඒ බන්ට් එක කඩන එකට තමයි දැන් මේ අපි ගිහින් තියෙන ස්නයිපර්ව ඊට පස්සේ අපිට මල්ටිමීඩියා එක දාලා අවිල්ලා පිච්චියට සෙට් කරලා අවිල්ලා මේ උඩ ගුවනින් ගන්න ගුවන් ඡායා රූප වීඩියෝ දර්ශන දුන්නා ටෙරාගේ FDL ඒ කියන්නේ පුදුමාතර මේ පළවෙනි පස් බම්ම ඒ කියන්නේ නන්දිගඩ කලපුවත් එක පළවෙනි පස් බම්ම කඩන එක මේ කඩන්ඩ අපිට දුන්නා ස්නයිපර්ව අපි 3-4 දෙනෙක් හිටියා ගෙන්නලා මෙන්න මෙහෙමයි මෙහෙමයි හෙට උදේ දැන් ඔයාලා බන්ට් එක කඩනවා අපේ කට්ටිය කඩනවා ඔයාලා ස්ථාන ගත වෙන්න පුළුවන් තැන කොතනද කියලා බලන්න. බල්ලා ඉවරලා මේ ස්ථාන ගත වෙන්න සුදුසුසම් බලා ගන්න මෙන්න මෙහෙමයි කියලා අපිට මල්ටිමීඩියා එක දාලාවිල්ලා සතුරන්ගේ බංකර තියෙන තැන් සම්පූර්ණ හයි ගන්ස් තියෙන තැන් කාල්තුවක් තියෙන තැන් ඔක්කොම ටික මල්ටිමීඩියා වලින් ඉඳන් අපිට දැන් බීපින් එක කරනවා ජනරල් චන්දසිස. ඊට පස්සේ අපි වටහා ගත්තා මේ තැන් වලට යනවා කියලා අපි බියුටි හිටියා මේජර් කුමාර් සර් හිටියා රැපිඩ් හිටියා අපි ස්නයිපර් 4-5 දෙනෙක් හිටියා ඊට පස්සේ අපි මේ වුණා පාන්දර එදා රාත්‍රියේ බන්ට් එක ඇල්ලුවා නවෙනි ගමන හේවා බලයනින් බන්ට් එක කැඩුවා කඩනත් එක්ක අනිකු බඩපිරිසුත් මේ වුණා ඊට පස්සේ ස්නයිපර්ුන් හැටියට අපි පාන්දරම ජොයින්ට් වුණා ඒ යනකොට මල්ලේ පුදුම වැඩේ කියන්නේ දැන් මේ බන්ට් එක කැඩුවට පස්සේ අපේ සොල්දාදුවන්ට LTD එක ගහන ඒත් එක්කම තමයි මට LTD ස්නයිපර්වර් එක මතු වෙන හම්බ වෙන්නේ එම බන්ට් එකේ ඉඳන් ඊළඟ ස්නයිපර්වරයා මට මතු වෙන්නේ හම්බ වෙන්නේ එම ස්නයිපර්වරේ අපේ සොල්දාදුව ඔළුව දාන සොල්දාදුවට පස් බන්ට් එක හදලා තිබුණේ ඇවිත් මේ ඩෝසර් වලින් ගහලා ඒකේ තල්ලතු තමයි ගහලා තිබුණේ
තල්ලතු වලින් ඔළුව දාන දාන සොල්දාදුවට ගහනවා මට මේ මාත් ස්නයිපර්ෙක් විදිහට බලනකොට මට තේරෙන කොතෙන්ද ගහන්නේ කියන එක අපිට වැටහෙනවා ඊට පස්සේ මං දැන් ඔළුව දැම්මොත් මං කල්පනා කරපු දේ ඔළුව දැම්මොත් මටත් ගහනවා ඒ හින්දා ඔළුව දාන්න නැතුව මං කල්පනා කරා කොහොමද මේක ස්නයිපර්ේ අනිවාර්යෙන් මේකෙලින් ඉන්නේ මෙතන සොල්දාදුව අපේ සොල්දාදුවන්ට ගහනවා ඒ ඇස්සේ යනවා සසගාල බෝම්බ වැටෙනවා මහා යුද්ධ තමයි එතන සිද්ධ වීමක් වෙනවා දැන් උතන බන්ට් එක කඩපි වෙලාවේ ඊට පස්සේ මුළු දවසම ඇතුළතම ඊට පස්සේ කල්පනා කරනවා මෙතින් දැන් අපේ සොල්දාදුවට ගහන්නේ අනිවාර්යෙන් ස්නයිපර්යා ගහන්නේ ඔළුව දානකොට ගහනවා ඒ කියන්නේ බන්ට් එක දැන් අල්ලගෙන බන්ට් එකෙන් ඔළුව දාලා අර පැත්ත බලන්න බෑ සොල්දාදුවට ගහනවා ඊට පස්සේ අපේ අයිට ගහනවා ඊට පස්සේ මං කරා මේක බලන්නේ කොහොමද කියලා ඊට පස්සේ බන්ට් එකයි තල්ලතු යතරෙන් මෙහෙම හිටවල තියෙන මං පස් කණ්ඩි අතෙන් හැරුවා පස් කණ්ඩි හාරලිලා මං බයිනෝක විතරක් ඉස්සෙල්ලා බයිනෝක විතරක් දාලා බැලුවා ස්නයිපර් තවත් එක්කෙනෙකුයි දෙන්නෙක් ඉන්නවා එයා නිකන් ඉන්නේ මේ T56 අවියක් තියාගෙන ස්නයිපර් වෙපන් එක තියාගෙන හොඳට අපේ කොල්ලු දිහා බල බල ගහනවා ඊට පස්සේ මං කරපෑඩේ බයිනෝක් ගත්තා එතනින් දාගත්තා ස්නයිපර් වෙපන් එක දාගෙන ඉවිලා සම්පූර්ණ මෙව කල්ලවිලා එතනම හිටියා නවෙනි ගැමුණේ හැම බලන්නේ තවත් කොල් යාළුවෙක් යාළුවෙක් කියන්නේ මේ එකට ඉතින් ගිහිලා අවුරුදු ගානක් ගිහිලා යාළුවෝ වෙලා ඉන්නේ අපි ඒකම මේ සෙබළුන් හැටියට කහලා බිලා මේ යුද්ධ කළා මේ වගේ මං කිව්වා මල්ලි ඔයා දැකලා තියෙනවද ස්නයිපර්ේ කියලා ඊට පස්සේ නෑ නෑ කෝපල් ස්නයිපර් මේ ඉන්නවද කියලා මං කිව්වා අවුලක් නෑ දැන් ඔක්කොම සෙට් කරලා තියෙන මං දැන් ගහන්න හදන්නේ උඹත් දැන් පණ පිටින් ඉන්නේ ස්නයිපර් කෙනෙක් බලපංක කොටින්ගේ කියලා ඊට පස්සේ මං ටෙලස්කෝප් එක සම්පූර්ණ හරි ගස්සලා ඌටත් බලන්න දුන්නා මොකද මේ මේ අපි ඔය වගේ වැඩත් කරනවා ඊට පස්සේ මං දැන් ඌට ගහනවා අවුල නැහැ ඔළු දාන්න එපා කවුරුත් ඌත් එම් කරගෙන ඉන්නේ කියලා ඌටත් බලන්න දීලා මං කිව්වා අයියනි දැන් කියලා මං දැන් ඌට ගහනවා ඊට පස්සේ එතන පොසිෂන් වල ඇවිල්ලා හරියට මම එම් කළා ගැහුවා මට එතන දෙන්නේ හිටියා තාර T56 තේ ඌව ගන්න බෑ ඒ කියන්නේ තනි ස්නයිපර් පමණයි ගහන්න පුළුවන්නේ පොසිෂන් වල ඉතින් හරියට මම එම් කළා ස්නයිපර් ගේ මං පපුවට අල්ලලා වෙඩි තිව්වා එතකොට ස්නයිපර් කියන්නේ ස්නයිපර් නැගිට්ටා මගේ උණ්ඩේ වැදුනත් එක මීටර 40යි තිබුණේ මීටර 40යි දුර මේ ඒ කියන්නේ පස් බන්ට් එකෙන් දැක් මීටර 40යි ඊට පස්සේ ස්නයිපර් කියාගෙන ඌ නැගිට්ටා නැගිටලා එහෙම වැටුණා නීරොත් එක්ක තව ක්‍රියාන්විත බොහොමයක් කරලා ඇතිනේ ඒක ගැන කතා කරමු ඔව් ඔව් දැන් නීරොත් එක්කම අවුරුදු ගාන හිටියනේ ඒකෙන්ද නීරොත් එක්ක සම්පූර්ණම මේ යුද්ධ ඉවර වෙනතුරු මේ ඒ කියන්නේ නීර මිය යනතුරුම එකට තමයි දෙන්න බඩි බයරගේ සාමාන්‍ය ජීවිත යාම දෙයක්ම කරගෙන ගියේ ඊළඟට එනවා නීරෝ නැවත हॉस्पिटल मेडिकल लीव के अरगन मेडिकल निमाड़ इवर भी मे अपेल विसी हाथ विसी हाथ तमें मट मत के न्यूरो न्यूरो माइन नवत जॉइंट बड़ी प्यार विसी जॉइंट नवत राजकारी करगन न्यूरो माइन लंकट विसी हाथ अभी न्यूरो टू साइड जगट कम जगट न्यूरो मे पारिशन करना लंकट अभी दिग्न राजकारी करगन राजकारी අප්‍රේල් 27 වෙනිදා අප්‍රේල් 27 වෙනිදා දෙවෙනි පස් බැම්ම දෙවෙනි පස් බැම්ම සතුරා විසින් ඉදිකරන ලද දෙවෙනි පස් බැම්ම ස්නයිපර්ව 7 දෙනෙක් විසින් ලොකු කණ්ඩියකට ගිහිල්ලා එතන ස්නයිපර්ව 7 දෙනා තමයි බියුටි බයිසන් මම කැටන් නියුරෝ යෝයෝ බර්ටන් රැපිඩ් යන ස්නයිපර්ව 7 දෙනත් එක්ක පහර එල්ල කරනවා අර පස් බැම්මේ ඉන්න සතුරෝ සියලුම සතුරන්ට පහර එල්ල කරනවා එල්ලනකොට සතුරන්ගේ පැටල් ගන්න එකත් සතුරන්ගේ ආමට් කාර් එකක් තිබුණා ඒකත් ආවා ඒ දෙකටත් පහර එල්ල කරා ඊට පස්සේ අපේ පතුරන් ඉවර වෙන තුරුම මේ එල්ල කරා ඒ පස් බැම්මේ ඉන්න සතුරන්ට ඊට පස්සේ පතුරන් ඉවරුනාට පස්සේ නිවුරු නැවත බිගඩ් එකට ගිහිල්ලා පතුරන් අරගෙන ආවා අරගෙන ඇවිත් එදා අපි 20 වෙනි ගජබාර් රෙජිමේන්තුව තිබුණේ එම ඒකේ නිලධාරිතුමන්ලට කිව්වා පස් බැම්ම අල්ලගන්න මේ කිසිම උණ්ඩයක් මේ කියන්නේ සොල්දාදුවෙන් මැරෙන්න විදියක් නැහැ සීල්ම එල්ටීසී සමාජියන්ට ප්‍රහාර එල්ල කරා කියලා ඊට පස්සේ ස්නයිපර් මේ 7 දෙනෙක් අපි පොසිෂන් වෙලා ඉන්නේ කියලා ඊට පස්සේ ඒ 20 වෙනි ගජබාර් රෙජිමේන්තුවේ සර්ලා විසින් කිව්වා අද රැට ඔය පස් බැම්ම ගණ්ඩ තියෙන්නේ 7 වෙනි
सीएलआई हत्या बाबल हमदावट गंडती ने पसुबैम के ईट पास अभी रावना रावना पास अभी नवत पीट पास पसुबेस रात्रि पसुबैम गण हत्या बाबल हमदावट बिड़ी मेवन अभी बेड़ वदिं पट मे बोम वेटन अपीते लंगमें नमूत अभी रात्रि काल दी बाबल सोलदा आगे राजकारी अभी करंडे अन्नी उदय पांदर न्यूरो मम्मा न्यूरो मैरिच दवस विसी आटवे उदय मे न्यूरो मम्मा अनीत मे क्या मे इक्मिंग पांदर हतर वितर नगेटा सामान्य राजकारी बीदत् उदय पांदर में न्यूरो मम्मा हे पाबल हमदाव विसी पसुबेम अलगन तिबुना अलगन तीन मे अलग पशु इदिरी सिविल तिन्नवा सस्त मे एल तिन्नवा अपट पेन सिविल मूवेंट उमे लंग लंग सिद्धवेन्नी उतन सतुराइन अदीन दे काल बेनकूट मल्ल अविय कथे तीन की पमन अब सत्री होया गंडपूल अब टाकटे गंडपूलवाणी ये अरकूट मे अभी निका मे मिन प्रहार एल्लेकर अविय कथे तीन पूज्यले पमन ई थिंक पसबे अल्लला तिबुना अल्लग तिब पस अपट हतनी पापल हमदावे सोलदाद कथाकल की ओन तर मूमट तीन गोपल एंड एंड इट पस ममई नीवर गि पसबे पोसन पोसन अभी पोसन सत्रुस पोसन इंतला तीन अभी तुनक इतर परतरे दिना सर तिबुने पोसन सत्रु मूमट सिविल इदिरे सत्रु मूमट तिबुना ममत ये मूवेंट दिश बला शत्रु इलाक करंड पहार इलाक रंड न्यूरोत्ते हेमाय इदिरी बला हिटी अरे सिविल शत्रु इन अदीलाहत वंपत्ते शत्रु इसनावर आ मुहूद बीच के तिबुनी बीच आईने पस पसबे केरवली बीच आईने वंपत्ते इधरती कलीम इसनापकर इको दिन्नट दिन्नक महेश सोट अल्लाह पुलवां ना न्यूर के उलव पेनला न्यूर पमनक पुलवां न्यूर गोलु मेतनी वंपत्ति न्यूरो मट वंपत्ति अड़ी तुनक वमी हिटे दिना कथाकर पुलवा पोसन हिटे न्यूर के मेतनी सोटे मेतनी गीय मगे मून इसंगिया सोटे किस गाला पास एपेन्सी गीला इसनाई भाव तीन मीटर तुनसी आइए के प्रतिफल तीन एम इसनाई भाव इंतम पड़ी उड़े तीन एपेन्सी उड़े अतमा अभी किंतम वेड़ा तिबुने यह पास मन न्यूर दिहा बेलो मगे मून मैंने मैं नहाय लगी वगे तमें तोटे गिये एट वे म्यूर दिहा मेहमे हरल बेलो कम्मेरा वेपंड कम्मेरा न्यूर एक पार पसकांडे पला क्या बैठना बैठना पास मन टेम वेपन तीर्द न्यूर 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 गे अल बेलो मैं टग्गा मे पीर गील पार्टी वेल पार्टी वारी कपिल तीन एक कोलूर दम उलूर दम मे हिटी ने मेतनी बेद मे मैं हर इतना गीले मोले सुबाट पोडा पीट पास इनवा इस तरह पोटी गील पीट पास पोड लुकड़ कड़ाने गील मोलकाटे मेतन मेमेनवा इट पास पीरस मन दाल इतने हत्या पाबल हम दाव हिटे मैं इतने सरक कथा मत को मैं इवर गिनी को स्टेजर को गोनी वेली स्टेजर अभी तुवाल करवा गेंट हजार तीन बोर्ड सारी तुवाल करवा हर दिंड मे अरे पास मत को इतने को मे स्टेजर एक् दुन एट पास न्यूरो अरगना पार रेड तीन किलोमीटर एक्तर न्यूरो अभी तिना दिपत् अलगना बट्टू लाइन ये लाइन के अल्लना बट्टू तनिकर वापुर लगे तम तनिकर बट्टू लाइन तिबुना योगे हिमीट 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 अरगना पार अभी जाति रूप निवेदक तुम अरे युद्ध टैंक इतने दागा अभी आमटकार के इतने सत्र दाल गील एक वीडियो करे गील अभी अंदर अभी अंदर एट पास मगिन कऊद मे कसोटी कागद गील मंकी वो न्यूरो गील एट पास कैमरा बिमीन तेल उलू अद हाकत्ता एट पास मंकी वे युट से मोनीटर उदय हया हमारा वेला सेट मोनीटर सत्र सेट तम अभी वोट मोनीटर तीन इसनापिकन गेहुआ गील कऊद इसनापिकन बला कट्टी उम्मीद इसनापिकन वेदन गिव मुल जाले मे मेवन तुआल भी मकर पे एक अनवा धनुंदी में बल ना कऊद इसनाई अपे इसनाई समहार राजकारी इनायत बल का वेदन गेल बल नम एट पे अंबुलेंस मे गया मैं कथा करा पास अंबुलेंस इसमें हॉस्पिटल गया गया पास अंबुलेंस दागत दागना भी एम डी एस गेल पीट पास अपे हॉस्पिटल गया नवा हॉस्पिटल इतना सर कनेक्ट पास न्यूर दुना ले पाइन देखा बल ले पाइन देखा दुना और तीन एट पास तुपरको यवं इटे मे
චොපර් තියෙන තැන මම ගියේ නෑ. එයාලා කිව්වා මේ ඔයා යන්න රාජකාරී තියෙනවනේ මේ දැන් නියුරෝ මේ කැසෝටි ගිනියන්න චොපර් එකක් එනවා කියලා. ඊට පස්සේ ගෙලින්ම මේ අර ලේ පයින්ට් එක දීලා සේලයින් එකකුත් දීලා තිබුණේ. නමුත් මේ චොපර් එකට එන මේ මේ අපි දාන්නම් ඔයා යන්න රාජකාරීට කිව්වා. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙහෙට ඇවිත් ඉඳලා ආපහු ගියා. යාපහු යනකොට ගියා මොකද මේ කියලා නියුරෝගේ තත්ති කියලා අහන්න බාන්න මේ මම රාජකාරීට ඇවිල්ලා ආපහු මට හිතුණා නියුරෝ හොස්පිටල් එකට මට යන්න ඕනි. නියුරෝගේ තත්ති මොකද්ද කියලා බලන්න කියලා. ඊට පස්සේ චොපර් එකට දාගත්තයින් පස්සේ මැරුණා කියලා. චොපර් එක දාලා පොඩි දුරක් යනකොට මැරුණා කියලා කිව්වා. ඒ මට කිව්වා ලේ පයින් දෙකත් ස්නයිපර් කෙනෙක්ින්ද දුන්නේ. නමුත් ඔළුව මැරිලා තිබුණේ මේ කෝපල්ලේ ලේ පයින් දෙක දෙනුටත් ඔළුව මැරිලා තිබුණේ අර ලේ පයින් දෙක ස්නයිපර් කෙනෙක් සේවයක් කරපියෙක් කෙනෙක්ින්ද තමයි දුන්නේ. නමුත් හાર્ඩ් එක විතර හරි මාත් දන්නවා. කට ඇරිලා කටෙන් මේ උස්ම යනවා. නමුත් ඔළුව මැරිලා ස්දෙක මැරිලා ස්දෙක එහෙම ඇරිලා තිබුණේ. මේ ඊට පස්සේ නියුරෝගේ මරන මේ සිද්ධ වුණා නැවතත් අපි රාජකාරී කරගෙන යනවා. කරගෙන යන අතරතුරේදී නැවතත් ස්නයිපර් පහරක් එල්ලවෙනවා අපේ බියුටි කියලා සර් කෙනෙකුට. බියුටි කියලා සායම් මේ ජබේසිංහ සර් මමයි ඩොටයි මට ඊට පස්සේ හම්බෙන්නේ නැවත සමාජික හම්බෙන්නේ කෝපල් දයාරන්න ඩොට් කියලා නියුරෝ මේ මේ ගියාට පස්සේ මට බඩියක් වශයෙන් හම්බෙන්නේ එයා. ඊට පස්සේ අපි කරගෙන රාජකාරී කෙනෙකුට නැවත ස්නයිපර්වරෙක් විසින් ගහනවා බියුටි කියලා අපේ බියුටිට ගහනවා. කොහොම හරි ඒ ඔළුව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. නහය කඩාගෙන මේ හරින් කඩාගෙන ස්නයිපර් ෂොට් එක යනවා. යනවත් එක් ගියා. ඊට පස්සේ අපිට සෙට් වෙයි මොනිටර් වුණා ස්නයිපර් කෙනෙකුට ගැහුවා කියලා. ඒ ළඟ ළඟ සටන දැන් මීටර 400ට 600ට වගේ කොටු විලා අර නැව කැරිච්චි නැව පාරදීසාරි මොකක් හරි ඔය නැවට කියනවා. ඒ කැරිච්චි නැව හරිය ඔය කතන්දරේ වෙන්නේ මේ. ඊට පස්සේ මම ටික වෙලාවක් ඔබ්සර්ව් කරනවා. දැන් බියුටි තුවාල වුණා. යවල ඔබ්සර්ව් කරනකොට බියුටිට ස්නයිපර් කර ස්නයිපර්වරයා එම ස්ථානයේ ඉඳන් වෙනත් ස්ථානයකට මූවමන්ට් එක කරනවා. ඒ කියන්නේ මෙයා වේගෙන් දුවනකොට මං කරපෑඩේ සෙනික අපිට හෝල්ඩ් කර සහ ලීඩ් කළ දුරපෙමානේ අනුව අපිට උණ්ඩේ මේ ඒ කියන්නේ වෙඩි තියන්න පුළුවන්. ඊට පස්සේ මම ඉස්සරහට අල්ලලා ඒ දුවන මේ කෝපල් දයාරන්න මාත් එක්ක හිටියා බඩියා. එයත් බලාගෙන ඩොරා බලපන් ගහනවා යන එකට මං ගහනවා වදිනවා කියලා බලපන් කියලා මං ගැහුවා. හරියටම එම් කළා ගහනකොට ඒ ස්නයිපර් එහෙම වැදුනා. එදා පහුවද අපි නැවත ඔප්පේ ගියාට පස්සේ ගියා. ඒ ස්නයිපර් එහෙම වැටලා හිටියා. ඊට පස්සේ ඔහොම රාජකාරී කරගෙන යනකොට 58යි 59යි දෙක ජොයින්ට් වුණා. දෙපැත්තෙන් ඇවිත් ඔතනත් ස්නයිපර් වරුද්ද තමයි මූණ ඉස්සෙල්ලම අපේ ඉහළ නිලධාරිතුමල්ලාගේ දැනුවත් වැතුව සිටියම් වලින් බල්ල මේ තැන්වල 58 සේනාංකේ මේ තැන්වල 59 57 මේ තැන්වල කියලා මේ කරගෙන ඒ අය දන්නවා. ඊට පස්සේ මුලින්ම ස්නයිපර් වරුන්ද දෙන්න තමයි මූණෙන් මූණ බලාගෙන 58 සහ 59 සෙට් වලින් කතා කරන ජොයින්ට් උනේ. හෙල්දි කියනවා සායම් පේමරත්න. සායම් පේමරත්නයි මමයි දෙන්න තමයි බීච් එකයිනින් පළවෙනි ස්නයිපර් වරුන්ද දෙන්න දෙපැත්තෙන් ඇවිත් 59 සේනාංකයයි 58 සේනාංකයයි දෙක ස්නයිපර් වරුන් දෙදෙනෙක් විසින් තමයි මුලින්ම අතට අත දීලා අපි දෙන්න බයින වලින් බලාගෙන ගහගන්නේ නැතුව. ඒ කියන්නේ ඉස්සෙල්ලම අපි බැලුවේ මම මගේ පැත්තෙන් බලමුට ඒ පැත්තෙන් බලමුට එමෙ ස්නයිපර්වරයත් එහෙම වෙන්න ඇති. මීටර 600කින් වගේ සොල්දාදුව පිරිසක් ගොඩක් ඉන්නවා. ඊට පස්සේ සෑහෙන දුර ඔබ්සර්ව් කරනකොට අපේ සොල්දාදුව මේ කියලා දැනගන්න හම්බුණා. ඊට පස්සේ කතා බහ කරලා බලමුට ඉහළ මූලස්ථාන වලට කතා බහ කරලා බලනකොට ඇත්තෙන්ම අපේ සොල්දාදු 59 සේනාංකයේ සොල්දාදු ඒ පැත්තෙන් ඇවිත් ඉන්නේ. ඊට පස්සේ අපි දැන් දෙපැත්ත කතා කරගෙන ඉස්සෙල්ලම ස්නයිපර්වරු දෙදෙනෙක් තමයි සායම් පේමරන්න හෙල්දි මමයි දෙන්න තමයි අතට දිගෙන ඒ දෙක ජොයින්ට් උනේ. එතන මේවා උනේ දෙක එකට හා වුණ දවස බීච් එකයි නින්. ඊළඟට එහෙම නැවත කරගෙන යනවා. කරගෙන යවලු 17 වෙනි දින අපි ඩොටා ඒ කියන්නේ ඩොට් සහ මම පාන්දර යනකොට LTT ලොකු පිරිසක් පාන්දර පහට විතර ලොකු පිරිසක් කඩාගෙන ඇවිත් ඇම්බුලන්ස් එකක් ගිනි ගන්නවා. ඇම්බුලන්ස් එකක් පාන්දර ගිනි ගන්නවා. මේ වගේ අතුරු පාරක ඇවිත් ගිනි ගන්නවා. ඊට පස්සේ අපි දෙන්නා පාන්දර සාමාන්‍ය පහමාර විතර ඇති ඒ වෙලාවේ ගිනි ගන්නවා. ඊට පස්සේ පයරක යනවා. ඒ වෙලාවේ පයරක යනවා. අපි ඇම්බුලන්ස් එක ළඟට ගිහිල්ලත් බැලුවා. බලනකොට බොඩිස් වැටිලා තියෙනවා. ඉතින් අපටත් කරදරයක් වුණා. අපිත් හිතුවේ අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්නයි උවමනාව තිබුණේ. බලන්ට ටාගට් ගන්න. ඊට පස්සේ 17 වෙනි දින ඔය මල්ලි 17 වෙනි දින ඊට පස්සේ ඉස්සරහට යනකොට දුමෙන් පිරිලා ටාගට් ගන්න බෑ. අවිය තියෙන එක හොයන්න බෑ. ඒ කියන්නේ LTT සමාජිකයන් අපිට තේරෙනවා අපි 17 වෙනි දින සාමාන්‍යයෙන් වෙඩි තැමීම නතරත් කරා. මොකද දන්නවද LTT සමාජිකයන් සමහර අය සරම් පොරවගෙන වෙපන් එක මෙහෙම හංගගෙන
එනා ඇති අපි දැක්කා. ඉතින් සමහර විට දැන් එයාලා යුද්ධේ පරාදයි කියන එක අපි දන්නවා. දන්නවා. නමුත් අපි අර සාමාන්‍ය LDT අයට වෙඩි තියෙන එකත් අපි ටාගට් ගන්න එක 17 වෙනිදා සාමාන්‍යයෙන් නතර කරා. මේ අය දැන් කොහොමදත් අපේ යටතට පත් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ 17 වෙනි දින අනිත් එක සම්පූර්ණම ගිනි ජාලා කියන්නේ දුමෙන් පිරලා තිබුණේ. ඊට පස්සේ 18 වෙනිදා උදේ 18 වෙනිදා උදේ නැවත සම්පූර්ණ මීටර 400ක වගේ කැලකට කොටු වෙලා තිබුණේ 11 වෙනි පාබල හමුදාවයි නවනි පා මේ නවනි ගැමුණු හේවා බලයණියයි දෙක එකට ඒ මීටර 400 කවර් කරලා කී කරා. ඊට පස්සේ සිවිල් ජනතාව LTC සමාජික ඇත්තෙම අපිට වතුරු ටික ඉඳන් අපි LTC සමාජිකයන්ට වතුරු ටික ඉඳන් දුන්නා. බොණ්ඩේ ඉල්ලනකොට වෙඩිවැදි LTC සමාජිකාවන් හිටියා. අපි ඒ අයට වතුරු ඉඳන් දුන්නා. ඉල්ලනකොට කෑම කණ්ඩ තියෙන කෑම එක උනත් බිස්කට් එක උනත් අපි දුන්නා. ඒ අයට කණ්ඩ අපි තේරෙනවා අපි යුද්ධ කරාට අපිට තේරෙනවා මෙහෙමයි කියලා සම්පූර්ණ මුදවලා ගත්තා. 18 වෙනි දින භූමිය අල්ලලා ඉවරයි. ඊට පස්සේ 19 වෙනි දින නමුත් ප්‍රභාකරන්ගේ මුළු පවුල මේ ප්‍රභාකරන්ගේ නෝනා එතකොට ලොකු පුතා එහෙම ඒ මරණ හම්බුණාට ඒවා 17 වෙනි දින එළියෙන්ද හම්බුණා. නමුත් ප්‍රභාකරන්ගේ මරණේ හම්බුනේ නැති හින්දා සම්පූර්ණ කීරින් එකක් කරනවා කියලා 19 වෙනිදා උදේ අපිට ආරංචි වුණා සම්පූර්ණ නන්දිකර කලපුව කීරින් එකක් කරනවා කියලා. ඊට පස්සේ කොමන්ඩෝ එකේ අපේ ඉන්නවා සර් කෙනෙක් මේජර් බෝයි ගොඩ කියලා ස්නයිපර් කෙනෙක්. ඒ සර් මේ කොමන්ඩෝ එකේ අපිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන තමයි හැම එකකම අපි යන්නේ. ඉතින් ලොකු සර්ලා හරි මේ ඔක්කොමලා අඳුරනවා. ඊට පස්සේ මේ සර් මේ සර්ලාද කී කරන්නේ කියලා අපි අහුවා. ඔව් මේ අපි කී කරන්නේ එහා පැත්තෙන් කටප් කරලා ඉන්නවා කියව පෝවි අයියා. හතර වෙනි විජේබා රජබෙන්තුව රැකලා ඉන්නවා කියව මෙහෙන් කොමන්ඩෝ එක කී කරනවා කිව්වා. ඊට පස්සේ අපිත් මායි දයාරන්න කොබ දයාරන්න ඩොටු ඉදෙන හැව සර් එහෙනම් අපිත් එන්නද කියලා. ඊට පස්සේ උඹලා පිටිපස්සෙන් බැරලා කිව්වා ස්නයිපර්ලාට ඒ කී කරන වෙලාවේ පොඩි ටාගට් මේ කියන්නේ මේ තනි උණ්ඩේ ගන්න හින්දා අපිට ඒ කීරින් ඔප් එකේ යන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ මම කරා පස්සේ උදේ 8ට විතර ඔක සිදුනේ 10 විතර උඩ ප්‍රභාකරන් මැරිලා කියලා ආනන්ද වුණා. ඊට පස්සේ අපිත් එතෙන් ගියා බලන්න. එතකොට ප්‍රභාකරන්ගේ බොඩියයි තව බොඩිස් වාගේකුයි කලපු අයින්ද ගෙනලා දා තිබුණා. न्यूरो ඒ කියන්නේ අවුරුදු 7ක් බඩිපාරක මේ 2002 දී තමයි නියුරෙමයි මුලින් මේ සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ සාමි කාලේ අපි අපේ මේ ස්නැපි ස්කූල් එකේ සහ නොයෙකුත් තැන්වල රාජකාරී නෝමල් රාජකාරී කරනවා. ඊට පස්සේ කියානිතේ 2007 මානසික මෙහෙයුමටත් ඉස්සෙල්ලා ඉඳන්ම කියානිත රාජකාරී 2007 ඉඳන් දෙන්න එකට. නමුත් සමාජ මාධ්‍ය තුලදී අපි දැක්කා නීරෝගේ ඡායරූපය වෙනත් ඡායරූපයක් පාවිච්චි කරනවා. ඔව්. एक मत दख मे मगिन आहन कट्टिया न्यूरो न्यूरो मेन मे आता मैं न्यूरो मम्मे दंड कट्टी की न्यूरो मगे लंग तीन पत्रे फोटो न्यूरो मैं हर न्यूरो कवर आंडा मम पे नील बहुत दु रू न्यूरो मेरु न्यूरो चाय रूपे दिन नमूत रेदेन इन चाय रूपे एमपिंजी वेल दागे चाय रूपे न्यूरगे नहीं मेन मे मे एमपिंजी वेल दागे इन चाय रूपे तम न्यूरगे मेन मे 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 न्यूरगे अरे उलू रेदे चाय न्यूरो मवागत्ते न्यूरो मे मे मादी मेवकर मवागत्ते तुट वचन नी अन्न रोयन एक न्यू रो वेन सभा राजकारी वेडियम करलती न्यूरते अभी राजकारी स्नैपर संबंध वेला करणवा නමුත් අර නියුරෝට හිතවත්ම ළඟින්ම බඩි මේ ස්නයිප බඩිපෑර කියන්නේ ඇවිල්ලා හිතවත් වීම වැඩිම බඩිපෑර හැටියට තමයි අපි දෙන්න මේ වෙන්නේ. ඒ කියන්නේ අර යාළුවෝ දෙන්නෙක් හැටියට තමයි යුද පිටියේ සේවය කරේ. වැඩිම කාලයක් බඩිපෑර එක විදිහට නියුරෝ සමග මම ඉන්නවා. ඒ කියන්නේ නියුරෝට මම නැතුව බෑ. නියුරෝට අනිවාර්යයෙන් මේ බඩියා වශයෙන් මම ඕන. ඒ කියන්නේ ඉහළ නිලධාරියතුමාලා දැන් මානසික මෙහෙයුමට දානකොට අපි ස්නයිපවරුන් කොහොම හරි 30-40ක් වගේ ඔක්කොම මෙහෙන් ගියා මේජර් කුමාර සර් ඇතුව. එතකොට මානසික මෙහෙයුමට ඇතුල් කරනකොට කැටා මැරුණා. කැටත් අලිමංකඩ කේසෙකදී ස්නයිපර්වරයා මැරුණා. වැටුනේ බඩිපෑරක වශයෙන් කැටයි මමයි. ඊට පස්සේ නියුරෝ යක්නි වැටුනේ.
बड़ी प्यार देने का तमें कड़ला दाने एक बात मेज कुमार से कड़न कोटा एक बात न्यूरो की हुआ मटे देने कैटा किए मैं कैच किया ला एक बात न्यूरो न्यूरो तमें इल्लू कैच मटे देने किया ला सर मटे कैच देने कैच हुई मायते ना बड़ी प्यार ही किया एक बात मैं जब मटे मटे जॉइंट वाला ही थी मैं कैटा नहीं कैटा ही अक्नी देना न्यूरो जॉइंट वाला ही थी अक्नी अक्नी ये पा मटे देने कैच की हुआ न्यूरो एक बात मैं आय बड़ी बात देखे कैडुआ कड़े लगी ला मामा मामा न्यूरो जॉइंट करा कैटाई अक्नी देने जॉइंट करा द युद्ध इतिहास से तुले न्यूरो तमाई वैडी में टारगेट प्रमाण इलाके पात प्रमाण लाभागत संगुने वैडिक करुले से बहुत दिन एक अतर प्रसिद्ध ओ एक हरी न्यूरो तमाई जाने प्रसिद्ध वाला इन्हें වැඩිම ටාගට් ප්‍රමාණයක් අරගෙන තියෙන නියුරෝ කියන එක ඒක අපි දන්නවා දැන් නියුරෝ මායදන කඳුරාතුළු ගියා මේ මේ දැන් අවුරුදු නියුරෝ මියනතුරුම දැන් ওই යුද්ධ කාලේදී නියුරෝ මායදන එකට හිටින්ද නියුරෝ මායදන කඳුර ටාගට් නැතිින්ද සතුරු කඳුරට ඇතුල් වුණා දෙන්න ටාගට් ගහන්න ඒ වගේ ප්‍රමුඛත්වයක් වැඩිම දීගෙන නියුරෝ මේ සතුරු ඉලක්කපත් සතුර විනාශ කිරීමට මේ මේක වුණා ඒකට උදාහරණයක් තමයි न्यूरो गई मगे इधर नगे निकांगी ने बोला और कथा बाहर करने में अभी मैं गियत कमाने मैं युद्ध नाथर गल्ला एक यानि हेतु तमाई अभी कथा करने विद उतुरने के लिए भूमि है गोईतांग किरी में डे किसी में पलक नहीं थी विदेश में युद्ध निशा नाथर गल्ला तीन वर्ष हैं भूमि पेमाने गोईतांग कराने न तू है तो अहिंसक के जनता सहाय दुख की दिन मैं युद्ध निशा दुख की दिन कांड बोंड न तू किसी में देखना एक आप सियासी दखी नुमा මේ යුද්ධ කරගෙන යනකොට ප්‍රතිකාර කරන්න නැතුව අපිට අහුවිලා තියෙන හොස්පිටල් වල කට්ටිය මැරිලා තියෙන ලෙඩ්ඩු ඔය මුලති සයිඩ් එකේ හොස්පිටල් වල ලෙඩ්ඩු එහෙම ඇඳන් උඩ මැරිලා තියෙන ප්‍රතිකාර කරන්න නැතුව ඒ කියන්නේ මේ යුද්ධේ කොහොම හරි අපි මේ ගිහිල්ලා හරි කමන්නේ මේ යුද්ධේ නතර කරන්න ඕනි කියන එක ප්‍රාන්තයේ නියුරෝසහ මට මේ වුණා අපි නිතරම කතා කර කර ඉන්නවා ඉන්න නිකන් ඉන්නකො කතා කර කර ඉන්නවා මේකේ ලොකු පිනක් සිද්ධ වෙනවා මේ යුද්ධේ නතර කරොත් කියන එක දෙමළ ජනතාව තමයි මේ යුද්ධෙන් වැඩිම පීඩාවට පත් වෙන්නේ දැන් මට උදාහරණ ලෙස මං කරුණාම්මාගේ LD මේ LDD සමාජය ගැන දෙන්නෙක් මාත් එක්ක රාජකාරී කරා. තව අපේ ස්නයිපර්වරුන් හිටියා මේජර් විතානගේ සර් උල්ලක් චූටි සෑම් කියන ස්නයිපර්වරු හිටියා මම හිටියේ ජූනියර් එක නා ඒ කියන්නේ කෝපල් අනිත් ඒ අය ආවිලා ජේෂ්ඨ නිලධාරීතුමාලා වවුනිතු කැම්ප් එකේ ස්නයිපර් රාජකාරීට ගියා. එතනදී ස්නයිපර් රාජකාරීට ගියාට පස්සේ අපිට කරුණාම්මාගේ කරුණාම්මා එතකොට අපේ හමුදා පැත්තට බැඳලා තිබුණේ. එතකොට අපිට දීලා තිබුණා මේ භූමිය දන්න කියන LDD දෙන්නෙක්. එතකොට කරුණාම්මාගේ LDD සමාජිකව ඇවිල්ලා මේ හමුදාව අපේ පැත්තට බැඳලානේ. නමුත් ඒ රාසි ගෲප් එක කියලා කියන්නේ ඒ දෙන්නෙක් අපිට දීලා තිබුණා මේ ඒ භූමිය අපිට ගමන් කිරීමට එයාලා මේ භූමිය සම්බන්ධව දන්නේ හින්දා ස්නයිපර්ලා දෙන්නගේ සහයෝගයට ස්නයිපර්වරුන්ගේ සහයෝගයට ඒ දෙන්නත් එක්කත් එක කිව්වා පැහැදිලි කළා ඒ දෙන්නෝ දැන් අපි රෙස්ට් කරන ටයිම් එකට සාමාන්‍යයෙන් මේ මම දෙමළ දන්නා ඒ දෙන්න මේ දෙමළ දන්නවා මේ දෙමළ නෙමෙයි සිංහල දන්නවා ඒ දෙන්නගේ එක්කෙනෙක් මම දෙමළ දන්නා එයා සිංහල දන්න එක්කෙනා මේ ළමයි 9 දෙනෙක් ඉන්නවා යාට LDD සමාජික ළමයි 9 දෙනෙක් ඉන්නවා අනිත් එක්කෙනා බැඳලා නැහැ තුඩ අපි කන්නේ බොන්නේ ඔක්කොම මම කෝපලින්ද මාත් එක්ක හිතවත් දැන් මාස 3ක් හරිද හිතවත් රාජකාරී ඉස්සරහට යනවා අනිත් සර්ලත් එක්ක යනවා සර්ලා අපි තව 4 දෙනෙක් ඉතියි එයාල ජේස ඉඳලා එයාලගේ වෙන රෙස් කන්ටයි තැම් වෙනයි මම වෙනයි මාත් එක්ක තමයි අර දෙන්න දැන් මේ වෙලා ඉන්නේ මම පහල එක්කනානේ ඒ නිසා මේ කෝපලින්ද මම ඒ දෙන්නට මම පැහැදිලි කරලා දුන්නා මේක ඔයාලා හිතලා බලන්න කිව්වා මේ රටේ යුද්ධෙින්ද කොච්චර भूमि प्रदेश लंका बाग कथारीन की अहिंसक जनता ओयाल मे जनता तमाइ मे के पीड़ा पत्ते की मे जाति खाली असूना मे आप गिहल तीन अभी पोड़िया गिहल तीन है ना अभी गत पूज्यल अपने विनाशक रट बेर गंटे ओयाल दंगे तेरे दंग इट बस एम लमाइ नम दिन की नक्की नक्यू कोबल नंदे ओया की हरी हर की दम पड़िया कम भी इनको लम नव दिन कंड दी इंड बोलो आप यूनिफॉर्म मेद तम ये हिटे दवस करना कटे आप बंदर पास्ते थिंक एवागे अभी नितर में हेतु मे रटे तीन युद्ध निशा मे दे मे देपल सह अंत जीवित विनाशी मैं पत्ते एक नतर करोनी मे गिहल हर की तम अभी हेतु रट दय समय वेनुन जीवित परित्याग कल नीरो हटअपि උතුම් නිර්වාණ සුවය අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එදා ජන ජීවිතයයි අද ජන ජීවිතයයි වෙනස්. ඒ උතුරේ නැගෙනහිර අද සිවිල් වැසියන් කටයුතු කර ආකාරය පිළිබඳව
එදා ක්‍රියාන්විත භූමියේ අද ඔබ කතා කරන හැටි බලන්න අපි යමු උතුරු නැගෙනහිරට. යමු.